පන්සේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන අධිපති පන්සේ ප්‍රධාන සංඝනායක අභිනායක මහන්සේගේ අවසරයි. එවැනිම වැඩේ මහා සංඝරත්නය අපේ පන්සලේ ඉන්න රෞද්‍ර මහත්මයාගේ අවසරයි. කාරුණික ගුණගරුක පින්වත්නි, ගුණගරුක කිව්වේ මොකද? අද මේ කරන්නේ තමන්ගේ ජීවිතේ තමන් එක්ක එකට ඉඳලා පුංචි කාලේ අධ්‍යාපනයේ හදාගෙන කාලේ ඉඳලම අද මේ තත්ත්වයේ වෙනකල්ම මීට මාස 3කට ඉස්සෙල්ලා වෙනකල්ම ජීවිතේ හැමදාම දුකේ සැපේදී හැමදාම එකට හිටපු සහෝදරී එවලෙන්නම් හිතවතේ එවලෙන්නම් ඥාතිවරී වශයෙන් හිටපු අපේ ගාමිණී බුද්ධිගමතුමාගේ තුන් මාසේ පින්කමයේ අදෝප රංජනාව කමේ කවුරුත් නෑ වෙලි හිතවත් වෙයි. ප්‍රධාන වශයෙන් අපේ ගාමිණී මහත්මාගේ මුළු ළඟින්ම හිටපු අපේ ඥාතික පෙරවක් මහත්මා මුළු මහත්මියත් එදී දරුණු ඒ වගේ මේ පවුරට සම්බන්ධ අපේ ජයම්පති මහත්මාට සම්බන්ධ ඒ වගේම අපේ ගාමිණී මහත්මාත් එක්ක සම්බන්ධකම් පවත්වපු හිතවත් හැමදෙනාමත් එක්ක අවිලා තමා මේ තුන් මාස පින්කම අද මේ විහාරස්ථානයේ සිද්ධ කරන්න සූදානම් වෙන්නේ. පුණ්‍ය අනුමෝදනා කරන්න කෙරෙහි ගුණසාර මම හරිම සන්තෝෂවන්ත වුණා. අපේ නායක හඳුරු තන්ත නායක හඳුරු අපි ජයම්පති මහත්මා මතක් කරා. මේ පින්කම මතක් කරනකොට හාමුදුරනේ ගාමිණී මහත්තයත් එක්ක එකට හිටපු මහාමුදුරා මේ ගාමිණී මහත්තයට උදව් කරපු ගාමිණී මහත්තයට උදව් කරපු හාමුදුරු කෙනෙක් තිබුණා පන්සේ. ඒ හාමුදුරු ඔයාලගෙන ගෙන්න ගන්න පුළුවන් නම් වඩා හොඳයි. ඉතින් මම නායක හඳුරුට කතා කරපු නායක හඳුරු ලංකාවේ. ඉතින් නායක හඳුරු ලංකාවේ ඉඳන් ආව ගාම මම කතා කරලා මේ විදිහට කිව්වම නායක හඳුරු මහන්සේ මම අනිවාර්යයෙන්ම සතුටුයි. මොකද යද මේ පින්කවට මොකද තමන්ගේ නායක හඳුරු කරන ඒ වැඩවලට යන්නත් ගොඩක් උදව් කරා. ඒ වගේ රට ජාති ආගම විදිමින් වැඩ කරපු තවම සත්ගුණවත් හිතවතෙක් එහෙමනම් ඥාතිවරයෙක් තමගේ සහෝදරයෙක් සිහිපත් කරන තමයි මේ පින්කමට අවශ්‍ය වෙන දෙනාට කරන්නේ. පින්කම් පිළිබඳව මම තියෙනවා මේ ඇත්තට ධර්ම පාදම කියන දේ අනිත් එක තමයි මේක තමයි සත්ගුණ ස්වභාවය කියන්නේ. කෙලේ ගුණ සත්‍යයෙන් එකනේ සත්පුරුෂයා කියලා කියන්නේ. සත්පුරුෂයා කියන පුදුළු මේ ලෝකයේ ආදී බුදුහාමුදුරුවෝ දේශනා කරේ කතන් නියෝ කත වේදී පුදුළු දුඩු බුලෝ කස්නේ. අද නායකයන් මේ හැම ගාන මගේ දේවල් මේ කියන්නේ දැන් ආවේ මේ කෙලේ ගුණ සත්‍යය. ඔබ අද දවසේ මේ සියලුම දේවල් කැප කරලා මේ කරන්නේ කෙලේ ගුණ සත්‍යය. සත්පුරුෂයා කියන්නේ තමයි මේ අපි දවසේ සිද්ධ කරන්නේ. අපේ හදිසියේ මේ වාක්‍යෝත්තර. හදිසියේ අපේ එකිනාගේ එකිනාගේ ජීවිත අවශ්‍යතාවය වෙනස් වෙනවා කියන්නේ. කාටවත් කියන්න පුළුවන් නෑ අපි මෙච්චර කාලයක් ජීවත් වෙනවා. මේ මෙච්චර කාලයක් මේ කාලෙදි දැරලා යනවා. කවදාවත් ගාමිණී මහත්මයා හිත වෙන එච්චර ඉක්මනින් බැරි කියලා. අපි කවුරුත් නොහිතන ලෝකතන වේලාවක නොහිතන වේලාවක අපිට යන්න සිද්ධ වෙනවා. මේ කතා කරන කොටත් අපි පිටින් කොටත් මේ වැඩේ ඉන්න මහා සංඝරත්නයටත් දවසක ජීවිතේ අපිට හම්බෙන්න සිද්ධ වෙනවා. යන්නේ එක් තමයි මේ අපි හැමදාම එක්ක මේ සම්බන්ධකම පවත්වමින් යහපත් අපි ජීවිතය ගමන් කරන කෘතිය. ගාමිණී මහත්මයා ඒ දේ කරා. මොකද දැන් බලන්න මේ පින්කම සිද්ධ කරන්නේ ගාමිණී මහත්මයාට නිහිතවත් සම්පවක් පයිවිදයි. ඥාතිනේ දැන් සාමාන්‍යයෙන් කියන්නේ ඥාතීන්ට පින් දෙන්න ඥාතින්මයි කියලා. එහෙනම් නම් තමන්ගේ ඥාතීන් තමයි තමන්ගේ ඥාතීන් සීමත් කරන්නේ. අද මේ ඥාතිත්වයක් නෙවෙයි. නමුත් ඥාතිත්වයට එහා ගිය දෙයක් තමයි දැන් දවසේ සිද්ධ කරන්නේ. ඒ නිසා බොහෝ ශ්‍රද්ධා සම්පන්න ඔබ හැම දෙනාම එකතු වෙලා මේ හැම දෙනාගේම සහභාගී දෙකෙක් නෙවෙයි මේ පින්කම සම්බන්ධ වෙන අපි ගාල් යම්පති මහත්මා මූලිකත්වයේ ගත්තට මේ හැම දෙනාම අපි ගොත් ගාල් මහත්මාත් එක්ක එකට මේ එකම ස්කෝලේ එක පන්ති හිටපු අපේ ප්‍රියන්ත මහත්මා ඇතුළු මේ හැම දෙනාම එකතු වෙලා සම්බන්ධ වෙලා හැම දෙනාගේම ධන පරිත්‍යාගයෙන් සකස් කරගත්තා උදානේ මුල් කොටස අපි ආර්ය මහා සංඝරත්නයේ සාපේක්ෂ කරන්නේ ඉස්සලා ලෝතුරා බුදු පියරණ වහන්සේ දිසා පූජා කරලා දැන් මේ සූදානම් වෙන්නේ මේ වැඩේ ඉන්න අපි නායක හඳුන් වහන්සේ මූලික කරගෙන
මේ වැඩ ඉන්න හාමුදුරුවන් වහන්සේලාට මේ දාන සම්පූර්ණ විදිහට විකල්පයක් මේ දාන මේ පින්කම තුලින් රැස් කරගන්න අපි උණු කොටසක් මේ තුමාසික දිනේ පරිදි අපි සංගික වශයෙන් දම් පිළිගැනීමෙන් ලැබිය යුතු සකල කුසල පුණ්‍ය සම්භාර ධර්මයන් ප්‍රථම කොටම සියලුම දිව්‍ය රාජ සමෝහයා විසින් පින් කොන්ට්‍රක් වශයෙන් අනුමෝදන් වුන ලබත්වා තවද මේ පින් තමන් කෙරෙහි පිටා මෙතර පටන් පරම රමණී යෝනි මන්සරින් දනා තාක් කල්මු විහි නරකාදී සතර අපායෝ උත්පති දුප්පේකට කිසියම්ම කාලේ කොන්දු වෙන මීට වඩා සැප බැවතුන් ඇත්තා උදී පිළු මනුස්ස ලෝක දෙකේ සැප ලබා ලද්දා වූ සම්පත්‍ය අනාලේව දානාදී පිංකම් කරමින් සසරරි කල්ලි පොදතුන් ලෝට කල්පාතුමාකාරයෙන් පහළ වී බුදු වී වදරන්නා වූ මෛත්‍රී බුදජනන් වහන්සේ දෙකීමින් ආ උන්වහන්සේ විසින් දේශනා කරන්නා වූ නෛර්යානික රුලිසා ධර්ම දේශනාවක් පසා තුන්තරා බෝධිය තම තමන්සින් ප්‍රාර්ථනීය වූ බෝධියකින් නුතුන් වජරාවර නිර්වාණ සම්පත් ලබා ගැනීමට තමන්ට ආතම තුමන්ගේ නමින් ඇසීමේ පරලෝකියා වූ ගුරුවර දෙමාපිය බන්ධු මිත්‍රාදී සීලම ඥාත සමූහයාත් ඇතුළුව සෑම දෙනාට නිකම සද්ධර්ම මණ්ඩලයකදී සීතු වාසනා ප්‍රාර්ථනා සිද්ධේ වාසිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තව පින් අනුමෝදන් විය. අද මේ උතුම් වූ පින්කම වෙනුවෙන් පැමිණි ජයම්පති පෙරේරා මහත්මයා ඇතුළු මේ පවුලට සම්බන්ධ හිතවත් දායක දායකාවන්ගෙන් විශේෂයෙන්ම මේ අවස්ථාවේ එසේ දිනාටම කෙටි ධර්මානුශාසනයක් පවත්වන්නට කල්පනා කළේ. ඉතාමත්ම වටිනා පින්කමක් මේ සිද්ධ කරන්නේ. කියන්නේ වටිනා පින්කමක් කියලා කිව්වේ කෘතවේදීත්වයේ උපරිම තත්වය මෙම පින්කම තුළ ගැඹෙලා තිබෙනවා. කෘතවේදීත්වය කියන්නේ එක පැත්තකින්
විශේෂයෙන් මොකද මම මේ ළමයට
විශේෂයෙන් සලකනවා. හේතුව දෙවියෝ ශිෂ්‍යත්ව දීපු අයට ඒවා අමතක වෙනවා. නමුත් මෙතුමාට දීපු ශිෂ්‍යත්වයේ මගේ අදත් ඒ කටයුතු අවසාන කටයුතු වලට පවා සම්බන්ධ වෙලා ඒ පිළිකාවක් විත්ති වෙච්ච දැනගත්තෙත් මම මේ ළමයාගෙන්. ඉතින් ඒ ආකාරයට ගාමිණි මහත්මයේ ආරම්භ කරපු ඒ ශිෂ්‍යත්ව දින ආරම්භ කරපු එක ඉතින් නතර වුණා. මම හිතේ ඔබ සියලු දෙනාම සම්බන්ධ කරගෙන එතුමා තව ශිෂ්‍යත්ව ගණනාවක් ඒ අසරණ ළමයින්ට උගන්වන්නට උදව් කළා. ඒ වගේම දොස්තරවරු ගණනාවක් බිහි කරන්න කටයුතු කළා. ඉතින් ඒ නිසා ජයම්පති මහත්මයාට දැන් ඔබ පවුලේ හිතවත් බොහෝ දෙනාට දූ දරුවන්ට එතුමාගේ දූ දරුවොත් සම්බන්ධ කරගෙන මේ විදියට කටයුතු කළා. ඉතින් ඒවා හැමදාම පවතින දේවල්. එතුමා කරපු දේවල් මම හිතන්නේ මගේ බයෝග්‍රාෆි එක ලියලා තිනවා. 33 වසරක ප්‍රාසේ ජීවිතය කියලා 2014 පිට වුණේ. ඒකේ ගාමිණී මහත්මයා ගැන තිබෙනවා විශේෂ විස්තරයක්. ඉතින් අනිත් අය ගැනත් තියෙනවා, මාලා වීරසිංහ මල්ලා ගැන සිළු දේවල් ඒ බයෝග්‍රාෆි එකේ තියෙනවා. ඉතින් ඒ එතුමා වගේම ශ්‍රී ලංකාවේ ගුවන් සේවයේ හිට බොහෝ දෙනා ගැන ඒක තිබෙනවා. ඉතින් අපි ඒවා ලියලා තිබුවේ එතුමා කරපු දේවල් ඉතාමත්ම වටින දේවල් හැටියට සැලකියි. ඉතින් අද දවසේ මේ පින්කමට එන්නට කියලා මට ආරාධනා කිරීම ගැන මම විශේෂයෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මොකද අපිට තාම නැරිසියේ එහෙම දෙයක් කරන්න පුළුවන්, එතුමා සීපත් කළ එහෙම දෙයක් කරන්න අවකාශයක් ලැබුණෙත් නැහැ මොකද මගේ ඒ වැඩ කටයුතු නිසා. ඉතින් මම මේ අවස්ථාවේ මේක සම්බන්ධ වෙන්න ලැබීම මම ඉතාමත් සස් අවස්ථාවක් හැටියට විශේෂයෙන්ම මගේ වාග්යක් හැටියට මම සලකනවා. අපේ මකුරේ මංගල හාමුදුරන් මහන්සේ කතා කළ මට ආරාධනා කරා. මම එක හෙලා මගේ අද වැඩ කටයුතු සියලු දේවල් පස්සකට දාලා මම මේ අවස්ථාවට එන්න තීරණය කළේ ඒ එතුමා කරපු සේවයට උපහාර දැක්වීම සඳහා. ඉතින් ඒ කාරණය ගැන මම එච්චරයි ප්‍රකාශ කරන්නේ. මේ දානමය පුණ්‍ය කර්මය ගැන මා ප්‍රකාශ කරන්නට ඕන. එතුමාට පින් දෙන්නට අපට නැත්නම් උපකාරයක් කරන්නට අපට පුළුවන් එකම ක්‍රමය මෙච්චරයි. වෙනත් දේවල් අපට එතුමාට දෙන්නට පුළුවන් කමක් නැහැ. භෞතික වශයෙන් කිසි දෙයක් එතුමාට දෙන්නට පුළුවන් කමක් නැහැ. දෙන්න පුළුවන් එක දේම තමයි අපේ හොඳ යහපත් චේතනාවකින් යුක්තව කරන යහපත් ක්‍රියාවකින් ලැබෙන ශක්තිය. එතුමා පින් බලාපොරොත්තු වෙනක ඉන්නවා නම් එතුමාට අනුමෝදන් වෙන්න අනුමෝදන් කරන්නට මම හිතන්නේ එතුමා අපෙන් පින් බලාපොරොත්තු දෙයක උපස්ථිත ලබලා ඉන්නවාද කියලා. නමුත් අපි මේ යුතුකමක් සිද්ධ කරන්නේ, චාරිත්‍රයක් සිද්ධ කරන්නේ, මේක මිත්‍ර ධර්මයක් සිද්ධ කරන්නේ, කල්යාණ මිත්‍රතාවයෙන් යුක්තව තමන් ඇසුරු කරපු කෙනෙකුට කරන්න පුළුවන් හොඳම ක්‍රියාව හැටියට සලකාගෙන කරන හොඳ උසස් ක්‍රියාවක් හැටියටයි මා මේ පින්කම් දකින්නේ. බුදුරජාණන් වහන්සේ හැම අවස්ථාවකම කල්යාණ මිත්‍රතාවය අගය කර තිබෙනවා. ඒ නිසා කල්යාණ මිත්‍රයන් හැටියට තමන් ඇසුරු කරපු කෙනෙකුට විශේෂයෙන් ඔබතුමායි වාසනාව ලැබුව ඔබතුමාගේ අවසාන කටයුතු වලට සම්බන්ධ වෙන ඒකට අපිට අවස්ථාව ලැබුණේ නැහැ. ඒ නිසා ඔබතුමා ඉතාමත්ම වාසනාවන්තයි. එහෙත් සම්බන්ධවට මොකද ඊවන් සේවයක් කරපු කෙනෙකුගේ අවසාන කටයුතු වලට සහභාගී වෙන්නට අවස්ථාව ලැබීම ගැන. ඉතින් තමන්ගේ ජීවිතය කියලා කියන්නේ අපි මොන මොහොතේ මොන අවස්ථාවේ සමුගන්න කන්ද කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. අපි උපත්ති ලැබ මොහොතේ පටන් මේ මොහොත දක්වාම අපි මැරි උපදිනවා. හැම මොහොතකම අපි මැරෙනවා උපදිනවා. ඒ නිසා හැම ක්ෂණයකම අපි මැරි උපදින නිසා මේ ජීවිතය කියන්නේ ඉතාමත්ම අනිස්ථිර දෙයක්. ඉතින් මේ අනිස්ථිර වූ ජීවිතයක් ගත කරන අපි ජීවත් වෙන සුළු කාලයක් තුළත අපි යහපත් දේ සිද්ධ කරන්නට ඕන. එච්චරයි අපට ඉතුරු වෙන්නේ. මේ සංසාර ගමනදී අපි මොනවා කළා තියෙනවද කියලා අපිට කියන්නට පුළුවන් කමක් නැහැ. කොහෙන් පටන් ගත්තද කොහෙන් අවසන් වෙනවද කියන්න බැරි ඉතාමත්ම දුර ගමනක් තමයි සංසාර ගමන කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ගංගා නම් ගඟේ වැලි කැට ගණන් කරන්න පුළුවන් වුණත් පුළුවන් කවදාත් අපිට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඊටත් වඩා විශාල ගමනක් තමයි මේ සංසාර ගමන කියලා කියන්නේ. මේ සංසාර ගමනට පිටු තියන්නට අපිට අවස්ථාව ලැබුණ නැත්නම් අපි සත්‍ය තේරුම් අරගෙන බුද්ධ වචනේ තේරුම් අරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ තේරුම් අරගෙන මේ ගමනට පිටු තියුවේ නැත්නම් අපි තවත් අවුරුදු කියලා කෝටි ගණනක් මේ සංසාර ගමනේ වචනේ කියලා ලියන්නට බැරි ඒවතරම් විශාල කාලයක් මේ සංසාර ගමනේ අපි යා යුතුයි. ඉතියේ සංසාර ගමනේ අපි මොනවා කළා තියෙනවද කියන එක අපිට කියන්නට පුළුවන් කමක් නැහැ. සමහරට අපි සමහර භවයන්නේ හොඳ දේවල් සිද්ධ කරන්නට පුළුවන්, නරක දේවල් සිද්ධ කරන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ජීවත් වෙන මිනිසුන්
උප්පත්ති ලැබන 31 ස්ථානයක් ගැන එයින් හතරක් මනුෂ්‍යත්වයට වඩා පහළ ලෝක එයින් 26ක් මනුෂ්‍යත්වයට වඩා ඉහළ ලෝක නම් මිනිස්යෝ තමයි ඒවයි ගිහිල්ලා උපදින්නේ නරක තිරිසන් ප්‍රේත අසුර කියන මේවයි ගිහිල්ලා උපදිනොත් අපිට ඒවයින් කොයි කාලෙ නිදහස් වෙන සිද්ධ වෙනවද කියන්නට පුළුවන් කමක් නැහැ නමුත් ඒවයි උපදින හැම එක්කෙනා මිනිස්යෝ හැටියට අපි කොච්චර අපේ ඇහැට ගැටෙනවද අපිට ඇහැට දකින්න ලැබෙනවද මේ දියුණු ලෝකවල ලෝක හැටියට කියන මේ රටවල කොච්චර මිනිස්සු දුක් විඳිනවද එදා වේල හොයාගන්න නැතුව කොච්චර මිනිස්සු අපිට දකින්න ලැබෙනවද පාරවල් ගන්න නමුත් ඒ අය මැරෙන්න කැමති වෙන්නේ මේ කොයි කොයි වෙලාවෙ හරි තමන්ගේ ජීවිතය රැක ගන්නටයි හැමදිනම කටයුතු කරන්නේ ඒක තමයි භව තණ්හාව කියලා කියන්නේ ඉතින් බොහෝ විට තිරිසන් භවයේ ගිහිලා ඉපදුනොත් අපි දන්නවා තිරිසන් සතුන් කොච්චර දුක් විඳිනවද කියලා නමුත් උන් ඒ කවදාත් ඒ තිරිසන් සතුන් මැරෙන්න කැමති වෙන්නේ නැහැ ජීවිතේ රැක ගන්න නැහැ කැමති වෙන්නේ ඉතින් ඒක නිසා අපි සතර ආපාය උප්පත්ති ලැබුවත් අපි කොයි වෙලාවෙ උත්සාහ කරන්නේ අපේ ජීවිතය රැක ගන්නට ඒ නිසා අපි උත්සාහ කරන්නට අපි මේ ලබාගත් ජීවිතය තුලින් අඩුම වශයෙන් අපි සෝවාන් ඵලයටවත් පත් වෙලා මේ සතර අපායෙන් නිදහස් වෙන්නට ඒක තමයි බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම ගිහි පින්වතුන්ට උගන්වා වදාළේ හොඳ යහපත් දේවල් සිද්ධ කරන්නට යහපත් දේවල් තුලින් තමයි අපිට අපේ හිත දියුණු කිරීම තුලින් තමයි විශේෂයෙන්ම සම්මා දිට්ඨිය පුහුණු කිරීම තුලින් තමයි අපිට සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ ඉතින් ඒ සඳහා අපි විශේෂයෙන් අපේ ජීවිත ගමන ගැන මේ ජීවිත ගමනේ තිබෙන භයානකම ගැන විශේෂයෙන්ම අවබෝධයක් ඇති කර ගන්නට ඕන. ඒ අවබෝධය ඇති කර ගැනීම තුළින් තමයි අපට කවදා හරි මේ ගමනේ නිදහස් වෙන්නට පුළුවන්කම ලැබෙන්නේ. අපි මේ කරන පින්කම් වල ශක්තිය අපිට ලැබෙන්නේත් නැත්නම් මේ පින්කම් වල ශක්තිය තුලින් ලබා ගන්න පුළුවන් ප්‍රයෝජනයක් බවට පත්වන්නේ. ඒ අඩුම වශයෙන් අපි සසර ගමනේ නිදහස් වීමට මාර්ගයට අවතීර්ණ වුණේ පමණයි. ඉතින් අද මේ කරන ලද පින්කමත් එවැනි පින්කමක් හැටියට සඳහන් කරන්න ඕන අද දවසේ මේ සියලු දෙනාම එක්වස් වෙලා ඉතාමත්ම කරුණාවෙන් යුක්තව අපේ මංගල හාමුදුරන් වහන්සේගේ අනුශාසනා පරිදි කරුණාව කළගුණ සැලකීම කියන ගුණයන් ඉදිරිපත් කරගෙන විහාරස්ථානයේ පැමිණලා පංචශීලයේ සමාදන් වෙලා හොඳ යහපත් පිරිසක් බවට පත් වෙලා ඒ වගේම පිළියෙල කර දාන වස්තුවේ අග්‍රම භාගය තථාගත අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේට අග්‍ර වශයෙන් බුද්ධ පූජාව පැවැත්වුවා උන්වහන්සේට බුද්ධ පූජාව පවත්වන්නේ අපි නොඉඳුල් කොටසයි බුදුරජාණන් වහන්සේට පූජා කරන්නේ ඉඳුල් කරන්නට කලින් අපේ අතීත මුතුන් මිත්තන්ගෙන් පවා ඒ පැමිණ පැවතිගෙන චාරිත්‍රයක් හැටියට නමුත් බුදුරජාණන් වහන්සේට මේ ආහාරයෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ අපි දන්නවා නමුත් අපි උන්වහන්සේට උන්වහන්සේ සාර ආසන්න කල්පලක්ෂයක් තිස්සේ පූර්ණේ කරන ලදී දාන පාරමිතාවට කරන උපහාරයක් හැටියට අපි පිළය කර දාන වස්තුවේ අග්‍රම භාගයේ බුදුරජාණන් වහන්සේට පූජා කිරීම තුළින් අපි අපතුලම යම්කිසි ගුණධර්ම ප්‍රමාණයක් වර්ධනය කර ගන්නවා බුදුරජාණන් වහන්සේට පහන් පූජා කිරීම තුළින් අපි අපට ප්‍රඥාව පහළ වෙන්න කියලා අපි කල්පනා කරනවා මල් පූජා කිරීම තුළින් අපි මේ සංසාරේ නැත්තම් මේ ජීවිතයේ තිබෙන අනිත්‍යතාවය අපේ ජීවිතවල තිබෙන අනිත්‍යතාවය මේ ලස්සන මල් පරවලා පෘථුවියට පස්සනවා වගේ අපේ ජීවිතයත් එවැනි විශේෂයෙන්ම නිතර විනාශ වෙලා යන දෙයක් හැටියට අපි භාවනාවක් හැටියට කල්පනා කරනවා. ඉතින් ඒ විදිහට කල්පනා කරමින් බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව පැවැත්වුවා. ඊට අනතුරුව පිළියෙල කර දාන වස්තුව ආර්ය මහා සංඝරත්නය උදෙසා පූජා කරන්නට යෙදුණා. ආර්ය මහා සංඝරත්නය උදෙසා දානයක් පූජා කරනවා කියලා කියන්නේ මේ වැඩ සිටින හාමුදුරන් වහන්සේලාට කරන පූජාවක් නෙවෙයි. මේ හාමුදුරන් වහන්සේලා එක නමක් හරි ඉදිරිපත් කරගෙන ඒ මහා සංඝරත්නයේ ගුණයන් ඉදිරිපත් කරගෙන සුපටිපන්න උදිපටිපන්න ඥායපටිපන්න සාමීචිපටිපන්න ආදී ගුණයන් සීල සමාධි ප්‍රඥා විමුක්ති නිමුක්ති ඥාන දර්ශන ආදී ගුණයන් එදා බුදුරජාණන් වහන්සේ කාලයේ වැඩ සිටි ඒ සැරියුත් මුගලන් ආනන්ද රාවුල මහා කාශ්‍යප ආදී මහා සංඝරත්නයෙන් අසම්භින්නව පැවතෙන ඒ ආර්ය මහා සංඝරත්නයේ ගුණයන් සිහිපත් කරමින් අද වැඩ සිටින අනාගතයට ඇතිවන කියන ඒ කාලත්‍රේටම අයත් ආර්ය මහා සංඝරත්නයේ ගුණයන් සිහිපත් කරමින් මේ දානය දුන්නේ. එතකොට මේ දානය දුන්නේ මේ හාමුදුරන් වහන්සේලා සම්මුතිය හැටියට තබාගෙන මේ දානය දුන්නට මේ දානයේ හිමිකාරයන් වහන්සේලා වන්නේ දා බුදුරජාණන් වහන්සේ ඇතුළු ආර්ය මහා සංඝරත්නය අද වැඩ සිටින අනාගතයට ඇතිවන කියන කාලත්‍රය වර්ති ආර්ය මහා සංඝරත්නයේ ගුණයන්ට කරන පූජාවක් හැටියටයි
එතකොට ඒ ගුණේ කොපමණද කියලා සීමාවක් කරන්න පුළුවන් කමක් නැහැ. ගණන කොපමණද කියලා සීමාවක් කරන්න පුළුවන් කමක් නැහැ. ගණින්වත් ගුණෙන්වත් සීමාවක් කරන්න බැරි අපරිච්ඡින්නක වූ මහා සංඝරත්නයේ විශේෂී පූජා කිරීමෙන් ලබන්නා වූ දානයක් පූජා කිරීමෙන් ලබන්නා වූ ආනිසංස පක්ෂය ලබා ගැනීමේ පූර්ණ හැකියාව තිබෙන්නේ මේ පින්කම සිද්ධ කරන පින්නතුන්ටමයි. ඒක නිසා මේ පින්කමේ අයිතිකාරයන් ඔබ සැම දෙනාම. ඒ නිසා ඔබ සැම දෙනාගේ චිත්ත සන්තානවල ඇතිවන පුණ්‍ය චේතනා අනුවයි මේ පින්කමෙන් ලබා ගන්න පුළුවන් උපරිම ආනිසංස පක්ෂය ලබා ගන්න පුළුවන් වන්නේ. ඒ නිසා දානය කියන්නේ අපි අත්හරිනවා කියන එකයි. Taman මේ පූජා කරන සියලුම දේවල් පිළිබඳ අත්හැරීමේ චේතනාවෙන් යුක්තව අපි ක්‍රමක්‍රමයෙන් අපි ලෝභය, ද්වේෂය, මෝහය කියන අකුසල මූලයන් යටපත් කරමින් අලෝභ, ද්වේෂ, අමෝහ කියන කුසල මූලයන් ඉදිරිපත් කරගෙන අපි මේ සසර ගමන කෙලවර කරන්නට පෙරපු එක්තරා උතුම් ක්‍රියාවක් හැටියට මේ පින්කම දකින්න ඕන. එතකොට මේ පින්කමෙන් ලබා ගන්න පුළුවන් උපරිම ආනිසංස පක්ෂය ලබා ගැනීමට පුළුවන් වෙනවා. එනිසා ඒ ආදී වශයෙන් කල්පනා කරමින් අද දවසේ ඉතාමත් උතුම් දානමය පුණ්‍ය කර්මයක් සිද්ධ කළා යමා ප්‍රාප්ත වන්නට එදිච්ච අපේ ගාමිණී ගුණතිලක මැතිතුමන් සිහිපත් කරමින් එතුමාට පින් අනුමෝදන් කරන්නට, ඒ වගේම යම් තාක් මේ පින් බලාපොරොත්තු මේ පින්තුන්ගේ කවුරු හෝ ඥාති කෙනෙක් සිටිනවා නම්, ඒ වගේම මේ භවයන් පමණක් නෙවෙයි සංසාරගත කවුරු හෝ ඥාති කෙනෙක් සිටිනවා නම් මේ පින් අනුමෝදන් වෙන්න කියලා ප්‍රාර්ථනේ මේ අවස්ථාවේ විශේෂයෙන් සිද්ධ කරන්නට පුළුවන්. අපෙන් මියගේ ඥාතීන් කොච්චර ඉන්නවද දන්නේ අපෙන් පින් බලාපොරොත්තුව. සමහර විට අපෙන් පින් බලාපොරොත්තුව නැති තැනක උප්පත්තිය ලබා සිටියොත් මේ පින් අනුමෝදන් වෙන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ කෙසේ වෙතත් අපි මේ කරන පින් කමල ශක්තිය අප තුළ හැඳී පවතිනවා. ඒ විදිහට කල්පනා කරගෙන අද දවසේ ඉතාමත් වටිනා පින්කමක් සිද්ධ කළා කියලා සන්තෝෂයටපත් වෙන්නට ගාමිණී මහත්මාට පින් අනුමෝදන් කරන්නට, ඒ වගේම විශේෂයෙන් අර ඔබතුමාගේ පුංචි යාමට ආශිර්වාද කරන්නට අපි පිරිත් කියලා ආශිර්වාද කරයි තව ස්වල්ප මොහොතකින්. ඉතින් මේ සීල දිනාගේම පරම්පරාගත ඥාතීන් සිටිනවා නම් ඒ සීල දිනාන් සිහිපත් කරගන්නට අද දවසේ ඉතාමත්ම වටිනා පින්කමක් සිද්ධ කළා කියන අදහස ඇති කරගෙන මා ඉතාමත්ම සන්තෝෂයට පත් වෙනවා අද දවසේ මේ පින්කමට සහභාගී වෙන්න ලැබීම ගැන. ඉතින් මේ විදිහට මේ කරුණු කාරණා අපි ප්‍රකාශ කළේ කෙනෙක් මිය ගියාම අපිට මීට වඩා දෙයක් කරන්නට පුළුවන් කමක් නැහැ. සිතේ යහපත් භාවය ඇති කරගෙන ඒ ලබා ගන්නා වූ ශක්තිය ඒ පින්වතා වෙනුවෙන් නැත්තම් පරම්පරාගත ඥාතීන් වෙනුවෙන් අනුමෝදන් කරවීමයි. ඉතින් ඔය සෑම දිනාගේම බලාපොරොත්තු වන අද දවසේ ඒ නිමිත්ත හැටියට මාස 3කට කලින් අවා ප්‍රාප්ත වන්නට යෙදිච්ච ඒ ලංකාවේ පැරණිම ගුවන් නියමුවෙක් හැටියට අපි අඳුනගත්ත ගාමිණී ගුණතිලක මැතිතුමන් අපෙන් යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙනවන් පිනක් හැටියට එතුමාට මේ පින් ලැබේවා. ඒ වගේම සප්පි ආශිර්වාද කරනවා එතුමාට සංසාර ගමනේදී කවදාවත් මෙවන් රෝගාබාධ වලට ගොදුරු නොවේවා. ඒ වගේම යහපත් ජීවිත ගත කරන්නට සසර ගමනේදී, ඒ වගේම තමන්ගේ පරම්පරාගත සීල ඥාතීන්ට යහපතක් වන්නට මේ උතුම් වූ පුණ්‍ය ශක්තියින් හේතු වේවා. ඒ වගේම එතුමාට තත් ඔබ සැම දෙනාටත් පරම්පරාගත ඥාතීන් සිය දෙනාටත් මුතුම් වූ පුණ්‍ය ශක්තියින් හේතුවෙන් ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති සදාකාලික සැප ඇති උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණිසත් මේ මුතුම් වූ පුණ්‍ය ශක්තියින් හේතු වේවා, වාසනා වේවා, නිවන් පිණිසම වේවා කියලා සාදු ප්‍රාර්ථනා කළා. මෙතන වාදනය අරගෙන ඉදම්මේ ඥාති දතාවාරි වා පුරා පරිපූර්යෙන්ති සාගරං නේම මේ වයිතෝ දින්නම් ප්‍රේතානං උපකප්ත කීයුන්න මේ උදකං යතා දින්නම් පවස්සති ඒව මේ වයිතෝ දින්නම් ප්‍රේතානං උපකප්ත කීච්චිතං පච්චිතං දුයම් ඉප්පමේව සමිජ්ජතු සබ්බේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්නරසෝ යස්සා
මේ සතුට කියන්නේ තමන්ගේ ඥාතිවරයෙක් වෙනුවට තමන් හිතුවට කියන්නේ ජීවිතයේ තවත් අවස්ථාවක් අපි උදා කරගත්ත එයාට උපකාරයක් විශේෂයෙන්ම අපේ ගාමිණි මහත්මාගේ තුන් මාසයක් ගත වෙන අවස්ථාවේදී ඉගෙන ගිය පරිවර්තන උන්නේ අනුමෝදනා කරන්න මේ පිටුම අරමුණු කරගත්තට අපි ප්‍රධාන වශයෙන් අපි තුනේ කරන්නේ අපි විශේෂයෙන්ම මාලිමෝරගේ ආදරවලදී ඕකස් එවන අපේ ක්‍රීඩකවරුන්ගේ ආදරවල මේ ස්වාල් පුත්‍ර එවන විසකන් මේ ඉබෙත් මේ කරලෝගේ තෝපියතුන් ලාගේ පොත අපි මේ කවුද විසාරයි මහත්ලාගේ මේ කරලෝගේ ඥාති එවන අපේ සබසින් මහත්ලාගේ හැමදෙනාමත් අපි සිහිපත් කරගෙන තමයි අද අපි මේ කාලවකවානුදී අපි එක එක්කෙනාට තියෙනවා මේ අපේ අම්මලා තියෙනවල් කාලේ අපේ තාත්තලා තියෙනවා. ඉතින් අපිට අපේ දෙමෝපිය අපිට අමතක කරන්න පුළුවන් කම නැහැ. ඒක තමයි අපේ ජාතිමත් බව මතක් කරන්නේ. කොහොමද මේ ඔක්කොම එකව කරගෙන අපි මේ පිටකව කරමු. ගාමි කියන්නේ පුතාලි වචන කියලා කියන්නේ මෙල්ලෙනුත් වචන් අල්ලගන්න ඒක නක්කා විදියට මචන් නෙවෙයි ඈ නක්කා විදියටනේ මචන් ඒක කෝටි ඒක උනා ඉතින් මේ හැමදෙනාට ඒ ඇත්තම තමයි සුහදත් ඒක ජී සහෝදර බම්මත් එක්ක ජී තමයි මේ අද මේ ඔය කෝමක කවලා මේ විතරේ ඉන්නවා හරි ඒ වගේම තමයි එහෙම පින්නන උදන් කරලා ඒ කෘතවේදීත්වය තුමා සිහිපත් කළා දැන් මේ සූදානම් වෙන්නේ තවත් පැත්තකින් තවත් කරන්න තියෙන ආශිර්වාදයක් තවත් කරන්න තියෙන යුතුකමක් මේ මොහොතේම දැනුම් සිද්ධ කරන්න මෙතන නැතුණා අපි අතුළු මහත්මගේ ආදරයෙන් අපි ඉත්‍යාති මහත්මගේ ආදරයෙන් කුචම් ඉතින් යම් මහත්මවට කරා මේ එතුණිය විතරයි දැන් උතුලා තියෙන කුරුකේ අන්තිම කුරුකවාදී ඒ වගේම අපේ ප්‍රියන්ත අපේ ප්‍රසන්න සාරයි මහත්මවට කරා දැන් ඉතින් නවරත්න කවුල ඉවරයි මගේ අතර මගේ මේ නැදෑය තමයි අපේ ප්‍රසන්න මහත්තයා මගේ ලොකුපච්චිගේ දුව වැදගත්කේ නවරත්න නවරත්න කියන්නේ પરම්පරා ඉතින් අපච්චිගේ අයියා අපච්චිගේ අක්කා ඉතින් ඒ වගේම තමයි මේ මරණය කියන කාරණාවත් මට කියලත් නැහැ යන්න මහත්තයාට කියලත් නැහැ කියන මහත්තයාට කියල වෙනසක් නැහැ හා සමානව බෙදලා යනවා කොමාරිය කුම නැති වෙනවා ඒ වුණත් අපිට කරන්න පුළුවන් යුතුයකම තමයි මේ ගන්න මේකට කෙරෙන යුතුයකම ඒ පුංචි අම්මට ආශිර්වාද කරන්න මේ දවස්වල රෝග අතුරු වෙලා ඉන්න ඒ පුංචි අම්මට ආශිර්වාද කරන්න ඒ විතරක් නෙවෙයි අපි හැමදාම පවුල්ලායි ආශිර්වාද කරන්න මේ සූදානම්වල පිරිත් ධර්මයේ දේශනා මේ පිරිත් කියන්නේ මහා බලයක් තියෙන දේශන මේක කාටවත් මේ ඔප්පු කරන්න බැරි වුණාට ඔය සයනාරදාරවල මේ පිළිතේ බල කොච්චරවත් අපේ ජීවිතවල සම්බන්ධ වෙලා තියෙනවා අපි කොච්චර දේවල් වලින් දරවගත් අවස්ථාවක් තියෙනවා අපි සමහරලාට කියන ඔය 99 තුන් කාලෙම ලැබුණා කියන ඒ සමහරකට මේ කරන පින්කම ශක්තිය මේ කරන ආශිර්වාදයන් වල බල ඒක කාටවත් කියන්න පුළුවන්කම නැ මේක උනේ මෙහෙමයි කියන නමුත් ඒවා තියෙනවා ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු හැමදෙනාට එක මේ කරලා මේ මෑණියන්ට අපි මෑණියන් ඉවම ඔබ හැමදෙනාගේ වැඩිහිටි ගුරු දෙමෝපියා දිනාතින් දරුවන්ට ඔබට මේ පිරිතරණ ආශිර්වාදයේ තුල තුන්වගේ ආශිර්වාදයේ තුල සියලු කරදර කම්හට දුක් තුනස් පීඩාවත් දුක වෙලා අපලපත් දුක වෙලා නිරෝගීමත් භාවය ඇති වේවා චිර ජීවනයක් වේවා දීර්ඝාසික ලැබේවා හැමදෙනාටම මානසික නිරෝගීමත් භාවය ඇති වේවා ශාරීරික නිරෝගීමත් භාවය ඇති වේවා තුන්වගේ ආශිර්වාදයේ අපි යන්නේ ගමනේදී ආරක්ෂාවට කරන කටයුතු වල යහපත් භාවය සඳහාම මේ ආශිර්වාදයන් නිරන්තරයෙන්ම අපි හැමදෙනාගේම ජීවිතවලට හේතු වාසනා වේවා කියන කාරණාවත් එක්ක නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති වක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ එහි පස්සිකෝ ඕපනායිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ විපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යති චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලායේස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛත්තං ලෝකස්සාකීතේන සච්චවච්චේන පාතුකං රතනත්තයං ඒතේන සච්චවච්චේන පාතුකං රතනත්තයං ඒතේන සච්චවච්චේන පාතුකං රතනත්තයං නියමත්ත කුසලේන යන්තම් සන්තම් පදං අපි සමෙච්ච සක්ඛෝ උජුච සුජුච සුවචෝ චස්ස බුදුවනති මානී සන්තුස්ස කෝච සුභරෝච අප්‍රගිච්ඡෝච සල්ලමුකෝත්ති සංකේන්ද්‍රයෝච නිපකෝච අප්‍රගම්මෝ කුලේ සුවනනු බින්දෝ නච කුද්දං සමාචරේ කිංචේ විඤ්ඤෝ පරේ උපවදීයං සුඛිනෝ ආකේමිනෝ හන්තු රබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා ඒකේ චිපාන භූතත්තේ තසා වාතා මරාවා අනවසේසා දීගාවායේ මහන්තාවා මධ්‍යමා රස්ස කාලු ක්‍රතුලා දිට්ඨාවායේ ඒ චදුරේ වසන්ති අවිදුරේ භූතාවා සම්භවේ සීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරන්නි කුබ්බේත ඥාති මඤ්ඤේත නත්තචිනම් කංචීර්යාරෝසනා පටිග සංඥා ඥාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡය මාතායතානියම් කුත්තං ආයුසායේක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්ධම් අදෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං තිට්ඨං චරං නිසින්නෝ වාසයානෝ අදිට්ඨේය බ්‍රහ්මනේතං විහාරං ඉදමාමුදිප්පින්ච අනුකරම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය වේදං නයාතු ගබ්බසෙය්‍යං පුනරේති තේන සච්ච වජ්ජේන සම්බ දුක්ඛං විනස්සතු ඒතේන සච්ච වජ්ජේන සම්බයෝ විනස්සතු ඒතේන සච්ච වජ්ජේන සම්බ රෝගෝ විනස්සතු තන්නං කරෝ මහාවීරෝ මේදං කරෝ මහායසෝ සරණං කරෝ ලෝකයිතෝ දීපං කරෝ ජතින්දරෝ කොණ්ඩඤ්ඤෝ ජනපාමක්ඛෝ මංගලෝ පුරිසා සභෝ සුමනෝ සුමනෝ දීරෝ
Yeah. Probably love it. Then.